ඊසේ හිටම සංවත්සරය වෙනුවෙන් 160ක් පවා සීමි කරගන්න ඔබත් ඊසේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. ඇයි එහෙම වෙලා තියෙන්නේ ඔබතුමීලා හිතන විදියට රට තුල ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කරන්නට ප්‍රතිපත්ති සකස් වෙලා තිබුණේ නැද්ද? කොතනද වැරදුනේ? ලංකාවේ අපි අධ්‍යාපනයේ රටාව හැදිලා තියෙන්නම රැකියා ඉලක්ක කරගත්ත අධ්‍යාපන රටාවකට. ඒ හින්දා අපි අපේ දරුවෝ ගෙදරින් කුංචි කාලේ ඉඳන්ම දරුවන්ට කියන්නේ දරුවන්ට දෙන්නේ හීන. ඔයා දොස්තර කෙනෙක් වෙන්න, ඔයා ඉංජිනේරුවෙක් වෙන්න, ඔයා ගුරුවරයෙක් වෙන්න ළමයා පාසලට යන්නේ ඒ හීනේ අරගෙන. පාසලේ ගුරුවරු දෙන්නේ ඒ හීනෙම තමයි. ඉතින් ඒ හින්දා අපේ දරුවන් ව්‍යවසායකත්ව මානසිකත්වයක් නැහැ. ඒ හින්දා අපේ රටේ ව්‍යවසායකයෝ හරි අඩුයි. ඒ හින්දා අපට වෙලා තියෙනවා අනිත් රටවල් එක්ක සාපේක්ෂව අපේ ශ්‍රම බලකායෙන් 2.8% තමයි ව්‍යවසායකයෝ. ව්‍යවසායකයෝ නැහැ කියන්නේ අපේ රටේ රැකියා උත්පාදනය කරන්න පුළුවන් පිරිස නැහැ කියන එක. රජයට තමයි රැකියා දෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මෙතන තමයි අපට වැරදිච්ච තැන. අපිට අපේ අධ්‍යාපනය හැදිලම තිබුණේ රැකියා ඉලක්ක කරගෙන. ඒ හින්දා අපිට වෙලා තියෙනවා දැන් හිතන්න අපේ රට ගොඩ ගන්න නම් මෙතනින් හට අපි අඩියක් තියන් අපේ රටේ රැකියා උත්පාදනයක් වෙන්න. එහෙනම් අපි පටන් ගන්නත් ඕනේ කුඩා දරුවන්ගෙන් පාසල් විශ්වවිද්‍යාලයේ. ඇත්තම පාසල තුලින්මයි මේක පටන් ගන්න ඕනේ. මොකද මේ ව්‍යවසායකත්වය වැඩි කරන්න නම් එක මාර්ගයක් තමයි මේ දරුවන්ගෙන් මේක හදන්න. මේක අද කරලා හිට කරන්න බැරි දෙයක්. හැබැයි අපි අත ගහන්න ඕනේ මේකට. අපි ඒ හින්දා දැන්ට හඳුනාගෙන තියෙනවා පාසල් තුලින් ව්‍යවසායකත්ව කව කියලා වැඩසටහනක් සකස් කරා. ඒ කියන්නේ කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂණය යටතේ මේ කටයුතු සිදු වෙන. කාර්මික සංවර්ධන මණ්ඩලයත් අධ්‍යාපන අමාත්‍යාංශයත් දෙක එකතු වෙලා ඒකබද අපි අද උදේ අපි ගුරුවරු දැනුවත් කරලා පුහුණු කරලා ලංකාවේ ගුරුවරු අත කොළඹට ගෙනල්ලා දැනුවත් කරලා අපි මේක අද පටන් ගත්ත ගුරුවරු දැනුවත් කරන්න. අපි ඉස්සරහට 27 වෙනිදාට ලංකාවෙම එක දිස්ත්‍රික්කයක තෝරාගත් එක පාසලක් මූලික කරගනිමින් මේ ව්‍යවසායකත කව පිහිටව. ඒකේ මේ ගුරුවරයා ළමයට ක්‍රියාකාරකම් මගින් දෙනවා මානසිකත්වය හදනවා ව්‍යවසායකත මානසිකත්වය ඔබට පුළුවන්. මොකද කලින්දු මේක කියන්න ඕන අපේ රටේ උසස් පෙළ පෙනී සිටින ශිෂ්‍යාවන්ගෙන් දරුවන්ගෙන් 18% විශ්වවිද්‍යාලයට යන්නේ. තව 10-12% අතර ප්‍රමාණයක් පෞද්ගලික විශ්වවිද්‍යාලයට හෝ වෙනත් දෙයකට යොමු වෙනවා. ඒතර 70%ම උසස් පෙළින් අතෑරේ. නමුත් ඕ ලෙවල් වලින් සාමාන්‍ය පෙළින් අතෑරන පිරිසකුත් ඉන්නවා. ඒ අතරින් අතෑරන පිරිසකුත් ඉන්නවා. මේගොල්ලෝ හිතනවා අධ්‍යාපනය එතනින් නැවතෙනකොට අතෑරෙනකොට මගේ ජීවිතේ මගේ ඉලක්ක ඉවරයි. මට යන්න මාර්ගයක් නැහැ. ඒ හින්දා අපි ව්‍යවසායකත්වය ඇති කරන්න උත්සාහ කරන්නේ ඔබට තව මාර්ගයක් තියෙනවා. අපි ඉන්නවා උදව් කරන්න. අපිත් එක්ක ඉන්න අපි ඔබව ගොඩ ගන්නවා. ඒ මානසිකත්වය දෙන්න හදන්න.